සුබ දවසක්. සමස්ත මිනිස් වර්ගයාටම තර්ජනයක් වෙච්ච, ඒ වගේම බොහෝ දෙනෙක් මරණයට පත් කරපු, එහෙම නැත්තං පූර්ණකාලීන ආබාධිතත්වයට පත් කරපු විවිධ රෝගාබාධ ගණනාවකටම ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ කොලෙස්ටරෝල් කියන සංඝටකයේ ශරීරයේ වැඩිවීම. ඉතින් මේ ගැන තමයි අපි අද කතා කරන්නේ, අපි කොහොමද කොලෙස්ටරෝල් පාලනය කරගන්නේ කියලා. ඉතින් මේ ගැන හිතනකොට ඉස්සෙල්ලා අපි කල්පනා කරන්න ඕනේ, කොලෙස්ටරෝල් අපිට වැඩි නම්, එහෙමත් නැත්නම් අපිට හිතෙනවා නම් කොලෙස්ටරෝල් වැඩි කියලා, අපි බලන්න ඕනේ මුලින්ම වෛද්‍යවරයෙක් හම්බෙන්න. ඒ වගේම තමයි ඔබ අවුරුදු 35 40 කිට්ටුව ඉන්න කෙනෙක් නම් ඔබට ඒ රෝග ලක්ෂණ නැති වුණත් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂා කරගන්න ඕනේ. ඒ පරීක්ෂා කරගැනීමෙන් පස්සේ තමයි අපි ප්‍රතිකාරවලට යන්නේ. ඊට කලින් අපිට පුළුවන් කොලෙස්ටරෝල් එන එක නවත්ත ගන්න, පාලනය කරගන්න කරන්න ඕනේ දේවල් කරන්න. ඉතින් ඇත්තටම ඔබට කොලෙස්ටරෝල් තිබුණා නැති වුණත් අපිට මේ පුංචි දේවල් කරලා මේ කොලෙස්ටරෝල් කියන தත්ත්වය පාලනය කරගන්න පුළුවන්. හැබැයි ඔබට කොලෙස්ටරෝල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍යවරයෙක් හම් වෙලා ප්‍රතිකාර ගන්න වෙනවා, එහෙම නැත්නම් උපදෙස් ගන්න වෙනවා. ඉතින් අපි බලමු අපිට කරන්න පුළුවන් මොනවද කියලා. මුලින්ම ඔබ ඔබේ ආහාර රටාව ක්‍රමවත් කරගන්න ඕනේ. ඉතින් මේකෙදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේද සහිත, එහෙම නැත්නම් තෙල් සහිත ආහාර අනුභවය අපි ගොඩක් දුරට අඩු කරන්න ඕනේ. ඒ වගේම තමයි අපිට පුළුවන් මේ හිතකර මේද තියෙන මාළු වගේ දේවල් අපිට ආහාරයට ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සැමන්, එහෙම නැත්නම් මැකරල් වගේ මාළු වල අපේ ශරීරයට හිතකර කොලෙස්ටරෝල් තියෙනවා. ඉතින් මේවා අපිට වැඩිපුර ආහාරයට ගන්න පුළුවන්. ඊට අමතරව ඔබට පුළුවන් ධාන්‍ය වර්ග, ඒ වගේ නැත්නම් අර කජු මද වගේ මද වර්ග ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අපේ ආහාරය හොඳට සකස් කරගන්න ඕනේ. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි අපි කිමුක අපි බත් කනවා කියලා වැඩිපුර කන්නේ බත්. එහෙම නැත්නම් අපි පාන් වගේ දේවල් ආහාරයට ගන්නවා. ඉතින් මේ දේවල් වලදී අපිට පුළුවන් රතු බත්, නිවුඩ සහිත බත් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුඹුරු පාන් වගේ දේවල් අපිට පුළුවන් ආහාරයට ගන්න. අපි අපේ රාත්‍රී ආහාර වේල ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේකෙදි විශේෂයෙන්ම අපි රාත්‍රී ආහාර වේල ඉතාම සරල පුංචි ආහාර වේලක් වෙන්න ඕනේ. ඕනෙමනම් රතුබත් ටිකක්, එහෙම නැත්නම් දුඹුරු පාන් පොඩ්ඩක් චූටි පුංචි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට අමතරව ඔබට පුළුවන් ඔබේ ආහාර වේලට එළවලු ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මාළු කෑල්ලක්, විශේෂයෙන්ම ඔය මැකරල් සැමන් වගේ හිතකර මේදේ සහිත මාළු කෑල්ලක් ඔබට ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පළතුරු ගන්න පුළුවන් වැඩිපුර පැන් රස නැති. ඉතින් මේ රාත්‍රී ආහාර වේල මේ විදිහට ගන්නකොට අපි දවල් සහ උදේ ආහාර වේල ටිකක් හොඳට ගන්න පුළුවන්. නමුත් මේ ආහාර වේල් වලත් ඔබ මේද සහිත ආහාර ද්‍රව්‍ය අඩංගු කිරීම හුඟක් දුරට පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මෙතකොට අපි කියන්න ඕනේ රතු පැහැති, ඒ වගේම මේදේ අඩංගු මස් ආහාරයට ගැනීම පුළුවන් තරම් සීමා කරන්න. ඒ වගේම තමයි බටර්, එහෙම නැත්නම් ගිතෙල් වැනි දේවල් තියෙන ආහාර ගොඩක් අඩු කරන්න. ඒ වගේම අනිකුත් තෙල් වර්ග තියෙන ආහාරවල අඩු කරන්න. ඒ වගේම තමයි පිෂ්ඨය අඩංගු ආහාරත් ගොඩක් දුරට අඩු කරනවා නම් ඒක ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් අපි හොඳ ආහාර වේලක්, ආහාර රටාවක් අනුගමනය කරා වගේම අපිට පුළුවන් හොඳ ව්‍යායාම පද්ධතියක් අපේ ශාරීරික ක්‍රියාකාරීව තබා ගන්න හොඳ අභ්‍යාස මාලාවක් යෙදෙන්න. ඉතින් මේකෙදිත් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ අභ්‍යාසද අපි කරන්න ඕනේ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙනවා සතියකට විනාඩි 150 ඔබ ව්‍යායාමයේ යෙදෙන්න ඕනේ කියලා අවම වශයෙන්. ඉතින් සතියකට විනාඩි 150ක් කිව්වහම මොන වගේ ව්‍යායාමද කියන එක ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් කරනකොට ඔබට පුළුවන් ඇවිදීම, පිහිනීම, එහෙමත් නැත්නම් බයිසිකල් පැදීම වගේ දේවල් කරන්න පුළුවන් මේ සරල දේවල්. ඊට අමතරව බැඩ්මින්ටන් වගේ සරල ක්‍රීඩාවක යෙදෙන්න පුළුවන්. ඒ වුණාට මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද අපි ඇවිදින්නේ කියන එක. අපි ඇවිදිනකොට ටිකක් වේගෙන් ඇවිදින්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි හෙමින් පටන් අරගෙන ඊට පස්සේ ටික ටික වේගය වැඩි කරලා ඔබට හොඳට දාඩිය දානකම්, ඒ වගේම තමයි ඔබේ හෘදය හොඳින් ක්‍රියාත්මක වෙනකම් ගැහෙනකම්
අපි ඇවිදින්න ඕනි. එහෙම නැතුව අපි චුට්ටක් හැමින් ඇවිද්ද කියලා කොලෙස්ටරෝල් අපේ ශරීරයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ කරනකොට ඔබ හොඳ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීලා ඔබ සුදුසු තත්ත්වයේ ඉන්නවද කියලා පරීක්ෂා කරගන්න එක නම් ඉතාම වැදගත්. ඉතින් ඒ වගේම තමයි බයිසිකල් පැදීම පිහිනීමත් ඉතාම හොඳයි. මේ හැමදේම ටිකක් ඇඟට දැනෙන විදිහට කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මීට අමතරව විශේෂයෙන්ම දැන් හඳුන්ලා දීලා තියෙනවා මේ ව්‍යායාම කිරීමේදී විවිධ වෙනස්කම් කරලා අපිට කොලෙස්ටරෝල් දහනය කරගන්න පුළුවන් කියලා. ඉතින් මේකෙදි විශේෂයෙන්ම කරන්නේ අපි ඇවිදිනවා නම් අපිට පුළුවන් මේ ඇවිදින එකයි දුවන එකයි සම්මිශ්‍රණය කරලා ව්‍යායාම මාලාවක් හදාගන්න ඒ ගැන විශේෂඥවරුගේ උපදෙස් මත. ඉතින් මේකෙදි අපිට කරන්න පුළුවන් සාමාන්‍ය මම උදාහරණයක් විදිහට කරන්න කියන්න තප්පර 30ක් ඇවිදලා තප්පර 60ක් අපිට සාමාන්‍යයෙන් දුවන්න පුළුවන්. එහෙම නැත්නම් තප්පර 30ක් ටිකක් වැඩි ක්‍රියාකාරී අභ්‍යාසවල යෙදෙනවා. ඊට පස්සේ විනාඩියක් අපිට පුළුවන් ක්‍රියාකාරීත්වයේ අඩු ව්‍යායාමවල යෙදෙන්න. ඉතින් මේක ඉතාම ඵලදායි. මේකෙන් පුළුවන් 125කට වැඩි කොලෙස්ටරෝල් දහනයක් සිද්ධ කරන්න සාමාන්‍යයෙන් අපි ව්‍යායාමවල යෙදෙනවට වඩා. හැබැයි මේක විශේෂඥවරුගේ උපදෙස් මත තමයි කරන්න වෙන්නේ. ඉතින් මේකට අමතරව ඔබට පුළුවන් හොඳට පවුලේ අය සමග විනෝද වෙන ක්‍රීඩාවක් යෙදෙන්න. ඉතින් මේකේ ප්‍රධානම දේ තමයි ආතතිය පාලනය කිරීම. ඉතින් ආතතිය පාලනය කිරීම මතිනුත් ඔබට පුළුවන් හොඳ කොලෙස්ටරෝල් පාලනයක් සිද්ධ කරගන්න. ඒ වගේම තමයි මම ආතතිය ගැන මතක් කරපු හින්දම කියන්නම් මානසික ආතතිය කොලෙස්ටරෝල් වලට ගොඩක් බලපානවා. ඒක හින්දා ඔබ හැම වෙලේම මේ ආතතියට ලක්වන දේවල් වලින් ඉවත් වෙලා විනෝද ජනක අවස්ථාවලට සහභාගීවීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේක ගැනත් මතක් කරන්න ඕනේ. ඊළඟ පියවර තමයි ඔබ හොඳ නිින්දක් ලබන්න ඕනේ. දවසකට පැය 7ක් 8කවත් ගැඹුරු නිින්දක් ලබන්න ඕනේ. ඒ නිින්ද කොලෙස්ටරෝල් පාලනයට ඉතාම වැදගත් වෙනවා. මොකද අපි නිදි වරාගෙන සිටියොත් ඔබ මානසිකව ආතතියට ලක් වෙනවා. ඒ වගේම ඔබේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි දුම්පානය. දුම්පානයෙන් ඔබ මිදෙන්න ඕනේ. මොකද දුම්පානය කියන එක ඔබේ ශරීරයේ බොහෝ හෘදයාබාධ ඇතිවෙන්න, ඒ වගේම අපට ස්ට්‍රෝක් එහෙම නැත්නම් අංශභාගය වගේ දේවල් ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් බලපානවා කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම. ඉතින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන ඔබ අනිවාර්යයෙන්ම දුම්පානය නවත්තන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය නැත්තම් මත්පැන් පානය පාලනය කරන්න සිද්ධ වෙනවා. මොකද මත්පැන් පානය ප්‍රධාන හේතුවක් වෙනවා මේ කොලෙස්ටරෝල් වැඩි වීමට. මේකට විවිධ රටවල විවිධ ක්‍රම භාවිතා කරනවා. හැබැයි අපේ රටේ විදිහට නම් අපිට කියන්න තියෙන්නේ මත්පැන් භාවිතය නවත්තන්න කියලා තමයි. ඒ වගේම තමයි මේ කෙටි කාලයක් තුළ වැඩිපුර මත්පැන් පානය කිරීම නම් ඉතාම භයානක දෙයක්. මේකත් හොඳට හිතේ තියාගන්න. ඉතින් මේ සියලු තොරතුරු එක්ක ඔබට පේනවා අපිට කොලෙස්ටරෝල් පාලනය කරගන්න පුළුවන්. ඔබට කොලෙස්ටරෝල් වැළඳිලා තියෙනවා නම් ඒ තත්ත්වය තියෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් කම්බේලා ප්‍රතිකාර ගන්න. ඒ වගේම මේ වගේ දේවල් අනුගමනය කරලා ඔබට පුළුවන් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගෙන ඉතා හොඳින් වෛද්‍යවරයත් එක්ක මේ තත්ත්වය පාලනය කරගන්න. ඒ වගේම තමයි ඔබට තවමත් කොලෙස්ටරෝල් කියන තත්ත්වය ඇවිල්ලා නැත්නම් ඔබට පුළුවන් මේකෙන් මිදෙන්න. ඒ මිදෙන්නේ කොහොමද? මේ නිවැරදි ආහාර රටා ඔබ හුරු වෙන්න, නිවැරදි ව්‍යායාමවල යෙදෙන්න, ආතතිය පාලනය කරගන්න, හොඳ නිින්දක් ලබන්න, ඒ වගේම මත්පැන් සහ දුම්පානය කියන ඒවෙන් මිදෙන්න. මේ දේවල් කරලා ඔබ හොඳ නිරෝගිමත් කෙනෙක් විදියට ජීවිතයට මුහුණ දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් තවමත් ඔබ Health and Beauty Club YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න, මේ වීඩියෝ එකටත් like එකක් දාන්න, අපේ Facebook page එකටත් like කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔබට පුළුවන් අපි ලබා දෙන දැනුම ඉක්මනටම ලබා ගන්න. බොහොම ස්තුතියි.